ගොඩක් ආදරෙන් ඔයාව හර්ෂිකානාවල YouTube channel එකට පිළිගන්නවා. වෙනද වගේම නොඉඳුල් හතු නවකතාව කියවන්න. ඉතින් පුරුදු විදිහටම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා මේ කතාව කියවන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා කතාවට ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් ලියලා ඔයාගේ යාළු අතරෙත් මේ කතාව ෂෙයා කරන්න කියලා. පිණිදිගේ ඇතුළාන්තයේම ගිනිගෙන දැවෙමින් තිබුණා. පිටුපස ගේට්ටුවෙන් පිණිදිව වාහනයට නන්වාගත් වරුණ ඉගිල ගියේ විදුලියක බඳු වේගයකින්. මේද කලබලයෙන් ඒ මේ අත පිණිදිව හොයලා වෙහෙසුනත් මුළු පන්සල් භූමිය වටේම ගියත් ඇයට පිණිදිව හමුුණේ නැහැ. දහම් පන්සල් භූමියට ඇතුළු වුණේ ඒ වෙලාවේ. මේ දව දුටු දහම් වෙනසක් නොපෙන්වා ඇය හා කතා කරන්නට වුණා. හදමුකෝ පන්සල පැත්තේ ඇවිත්. දහම් වටපිට ඇස් යාමින් පිණිදිව හොයන අතරේ ඇහුවා. මගේ යාළුවෙක් එක්ක ආවේ දහම්? දැන් එයා නැහැනේ. මම මේ හොයන්නේ යාව. මේද කිව්වේ තැති ගැන්මෙන් ගැහෙන හඬින්. ඇයි මේ ඉතිං ඔයා බය වෙලා? මේ කොහේ හරි ඇතිනේ. කවුද යාළුවා? මේදගේ කලබලය දැනුණු දහම් ඇහුවේ දෙගිඩියාවෙන්. අනේ දහම්, එයා මේ පොඩි කරදරයක් වෙලා ඉති ඇවිත් අහම්බෙන් වගේ අපේ ගෙදර නතර වෙච්ච යාළුවෙක්. මට බයයි දහම් එයාට කරදරයක් වෙලාද කියලා. ඇගේ වචන වලින් දහම්ගේ හිතේ චකිතය වැඩි වුණා. කරදරයක්? මොකක්ද එයාගේ නම? ඔහු ඇහුවේ නොසන්සුන්ව. පිණිදි. මොකක් පිණිදි? දෙයනේ පිණිදි. පිච්චර ළඟ ඉඳලත් මට බැරි වුණානේ වාව පරිස්සම් කරගන්න. දහම් වෙවුලෙන හඬින් කියාගෙන ගියේ දැවෙමින්. මොකද දහමෝ කියන්නේ? ඔ පිණිදිව දන්නවද? කියන්නකෝ. මේ දැහුවේ වික්ෂිප්ත දෑසින් දහම් දිහා බලාගෙන. මං හැමදේම කියන්න. යංක පන්සලේ කියලා දහම් ඉක්මනින් ගමනින්ම මේ දවත් එක්කගෙන පන්සල් භූමියෙන් පිටතට ආවා. මේද පන්සලේ කොහෙවත් මේදි හිටියේ නැද්ද? ඔය හොඳට බැලුවද? ඔහු කලබලයෙන් ඇහුවා. ඔව් ඔව් මම බැලුවා දහම්, ඒ කොහෙවත් නැහැ. අනේ දහම් මට ගෙදරින් හොඳටම බණී දැන්. මේද කිව්වේ හැඬුම්බරව. දෙයනේ පිණිති. ඔහු සුසුමක් හෙළුවේ සන්තාපයෙන්. කවුද දහම් පිණිදි කියන්නේ? එයාව ඔය දන්නේ කොහොමද? මේ දැහුවේ දහම් බයික් එකට නැගලා ඒක පණ ගන්ව ගන්නට යද්දි. පිණිදි කියන්නේ කවුරු වුණත් මේ වෙලාවේ කෙල්ල ඉන්නේ ලොකු අනතුරක. මේද මං යනවා යව හොයාගෙන. දහම්ට ඇය කවුද කියලා කියන්නට උවමනා වුණත් මේක ඒකට වෙලාව නොවන බව ඔහු තේරුම් ගත්තා. ඔය යන්න දහම්. අන්තිමේ මේද කිව්වේ බර හුස්මක් පහළට දාන ගමන්. ඊට පස්සේ දහම් වේගයෙන් බයිකේ කරන් ඉස්සරහට ගියේ කෙලින්ම පොල් ගහවලට යන අරමුණ ඇතුව. ළඟම ඉඳලත් මට බැරි වුණානේ වව හොයන් එන්න. ඇයි හිටියේ තැනින් ආවේ මැනික? යන අතරමඟ දහම්ගේ හිතට ආවේ ඒ වගේ සිතුවිලි. ඔහුට දරා ගන්න බැරි වුණේම ඇව යලිත් වරුණ බලෙන් රැගෙන ගොස් ඇති ඇයි හිතෙද්දි. ඔබ හිටියත් නැතත් මං කෙල්ල වරන් යනවා. දහම් හිතුවේ ආවේගයෙන්. වේගෙන් පැමිණ වරුණගේ පොල්ගහවෙල නිවසේ ගේට්ටුව ඉදිරිපිට යතුරු පැදී තිරිංග තද කරපු ඔහු ගේට්ටු පළු දෙපසට කෙරුවේ කේන්තියෙන්. වරුණගේ වාහනයෙහි පෝටිපෝව මත නතර කරලා තිබුණා. ආ දහම් මොකෝ? ගේට්ටුව ඇරුණු සද්දෙට වරුණ පිටතට ආවේ කේන්තියෙන්. අඩියට දෙකට ඔහුට ලංවෙච්ච දහම් ඔහුගේ කමිස කොලරේන් අල්ලගත්තේ දැඩිව. කෝයකෝ පිණිදි? දහම් ඇහුවේ කේන්තියෙන්. පිණිදි කොහෙද කියලා උඹ මකෙන් අහන්නේ? උඹ කවුද පිණිදිගේ? ඒ කේන්තියෙන්ම වරුණ අපිට ඇහුවේ දහම්කින්. ඒත් දහම්ගේ හිත ඇතුලේ උත්තරේ තිබුණට ඔහුට ඒක කටින් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇයි උඹට උත්තර නැද්ද? කොහෙ උත්තර දෙන්නද නේද? මොකෝ ඒකේ උඹේ හොරගේ. ඉතුරු ටික වරුණගේ කටින් පිට වෙන්න කලින් දහම් වරුණගේ කටට මිටි මොලවලා පාරක් ගැහුවා. ඒක වරුණ අපේක්ෂා කළ පහරක් නොවූ නිසා ඔහුට ඒක වළක්වා ගන්න බැරි වුණා. වරුණ එහෙම්මම බිත්තියේ වැදිලා බිම වැටුණා. පිණිදි කියන්නේ මගේ පණ යකෝ, මගේ පණ. දහම් ආයෙමත් වරුණ වැදලා අරන් කෑ ගහලා කියති වරුණගේ ඇස් උඩ ගියා. මගේ ඉස්සරහා ඉඳන්ම මගේ ගෑණි තුග හුස්ම කියන උඹට මොන හයියක්ද යකෝ කියමින් දෙන්න අතරම බහින් බස් වීම දුරදිග ගියා. කෙලවරක් නැතිව පහරවල් වැදුණා. අන්තිමේ දහම්ගේ පහර කෑම් වරුණ බිම වැටුනේ සිහි නැතිවමයි. ඊට පස්සේ දහම් කඩාගෙන අමාරුවෙන් ගේ ඇතුළට ගියේ පිණිදිව හොයාගෙන. පිණිදි! පිණිදි!
ඔහු කෑ ගහමින් කාමරයක් කාමරයක් ගානේ යමින් ඒ විශාල නිවසේ ඇවිහෙව්වා.